සුබ දවසක් මේ වීඩියෝ ගේම් කතා කරන්නේ 2020 strategic management accounting paper එකේ 4 වන ප්‍රශ්නේ 4 වන ප්‍රශ්නෙන් කියලා තියෙනවා ෆාමසියකින් drugs වර්ග vitamin A vitamin B vitamin C කියලා drugs වර්ග තුනක් නිෂ්පාදනය කරනවා මේකට අදාළව cost එක සහ price එක selling price පහත දීලා තියෙනවා අපෙන් ඒකේ A වලින් ඉල්ලනවා calculate කරන්න කියනවා profit for each drug and total profit එක total company profit එක හොයන්න කියලා කියනවා දෙවෙනි එකෙන් කියනවා දැන් මෙතනදී මේ කට්ටිය ඒක මේ drugs ටික ඒ කියන්නේ පිටින් ආනයනය කරොත් යන cost එකත් මෙතන සඳහන් කරලා තියෙනවා එතකොට ඒක අපේ තියෙන marginal cost ඒ කියන්නේ marginal cost එක කියන්නේ variable cost එක variable cost එකට අදාළව මේ තියෙන cost එක අනුව ඒක ලාභද කියන්නේ අපිට ඒක වාසියක්ද අවාසියක්ද කියන එක හොයන්න කියන මේ B වලින් ඊට පස්සේ අපිට ඒ vitamin A vitamin B vitamin C කියන එක පිටින් ගත්තොත් හොඳ නැත්නම් අපිම නිෂ්පාදනය කරද්ද හොඳ කියන එකේ recommendation එකක් දෙන්න කියලා තියෙනවා හරි අපි බලමු එක මේක මම excel sheet එක හදාගෙන තිනවා මුලින්ම අපිට දීලා තියෙනවා drugs වර්ග vitamin A vitamin B vitamin C කියලා ඒකේ प्रोडक्शन यूनिट एक 20000 40000 80000 डायरेक्ट मटेरियल पर यूनिट एक 780 रुपयेलाय 740 මේ විදිහට මම මේ পেপার එකේ දීලා තියෙන කෝස්ට් එක සහ සෙලින් ප්‍රයිස් මේ මේ chart එක මම අරගෙන දෙනවා excel එකට මොකද ගණන් මෙතන මම excel එකනේ explain කරන්න ඒ නිසා ඒකදී ලේසියෙන් මේක මට ඔයාලට කියා දෙන්න පුළුවන් නිසා හරි දැන් අපෙන් මුලින්ම ඉල්ලලා තියෙන්නේ මේ එක එක ඩක්ස් වලට අදාළව ප්‍රොෆිට් එක හොයන්න කියනවා ඒ වගේම කම්පැනි ප්‍රොෆිට් එකත් හොයන්න කියනවා එහෙනම් ප්‍රොෆිට් එකක් හොයද්දී මුලින්ම අපි ගන්න ඕන සේල්ස් වැලියු එක සේල්ස් වැලියු එක ගන්න නම් මෙතනදී මම දැන් සාමාන්‍ය Excel වල මේක සිලෙක්ට් කරලා මෙතන ප්‍රොන් කාලයක දුන්නම සාමාන්‍ය අප්ලයි වෙන්න ඕන මොකද්ද දන්නේ මේ Excel වල මොකක් හරි error එකක් නිසා මේක හැම වෙලේම මේ drop down එකට කියලා එතනින් තමයි තෝරන්න තියෙන්නේ හරි मेतन सेलिम वैल्यू कर सेलिम वैल्यू गण मे प्रोडक्शन यूनिट विशिदाह गुणकरण डायरेक्ट मेटी सेलिम प्राइस सेलिम प्राइस हतरे विशिदाह गुणगिरी हतर असूदाह हतलिसदाह गुणगिरी लक्ष देखाय असूदाह गुणगिरी देख एक लक्ष हटदहा टोटल सेल्स आर लक्ष हतलिसदाह अभी ईलंगट हो टोटल वेरियबल कॉस्ट टोटल वेरियबल कॉस्ट होना दें मेतन वेरियबल कॉस्ट दिया डायरेक्ट मटेरियल डायरेक्ट लेबर डायरेक्ट एक्सपेंसेस तो मे एक दीला तीन पर यूनिट एक संपूर्ण टोटल एक गण प्रोडक्शन यूनिट वाली गुणगरा अरे तो मे विधि गुणगरा मेनवा डायरेक्ट मटेरियल दासे दहाय हतलिस दहाय तिस्ते दहाय डायरेक्ट लेबर तिस्ते दहाय हत दहाय हट हतर दहाय एक गण तो डायरेक्ट लेबर पर यूनिट कटते ना इक्का शत हेट एक वेड करना प्रोडक्शन यूनिट विसी दहाय ये अनुतम मैं तिस्ते दहाय मेरा तीन तो डायरेक्ट एक्सपेंसेस एक गाने मित्र डायरेक्ट एक्सपेंसेस पर यूनिट कटते ना सत हतलिया गुण करना विसी दहाय तो अट दहाय विसी हतर दहाय दासे दहाय मैं आकार टैविल तीन तो टोटल एक तविल तीन सामान्य मेघेम पास कंट्रीब्यूशन दायकत्व होना दायकत्व होने सेल्स वैल्यू मेकिंग टोटल वेरिएबल कॉस्ट अड़कर टोटल सेल्स वैल्यू तीन असूदाह असूदाह अड़कर मैंने दासे दहा तिस्ते दहा अट दहाँ अड़करा मैंने वापे विटामिन ए वाल कंट्रीब्यूशन मे आकार विटामिन बी विटामिन सी ආගෙන තිනවා ඊට ටෝටල් එක එනවා 136000ක් සමානයි එනවා හරි එතකොට මතක තියාගන්න සේල්ස් එකෙන් වේරියබල් කෝස්ට් එක අඩු කරාම එන්නේ දායකත්වයේ කන්ට්‍රිබියුෂන් එක එතකොට කන්ට්‍රිබියුෂන් එකෙන් ෆික්ස් කෝස්ට් එක අඩු කරාම මෙතන ෆික්ස් කෝස්ට් එක විදිහට දෙනවා per unit එකට 780යි රුපියලයි 740යි කියලා. ඒක ප්‍රොඩක්ට් යුනිට් එකෙන් ගුණ කරාම එනවා 16000යි 40000යි 32000යි.
එතකොට කන්ට්‍රිබියුෂන් එකෙන් ෆික්ස් කොස්ට් එක අඩු කරා මෙන්නේ අපේ ප්‍රොෆිට් එක. ප්‍රොෆිට් එක එතකොට එනවා මෙතන 8000යි 24000යි විටමින් සී වලට 16000යි ටෝටල් ප්‍රොෆිට් එක එනවා 48000. මේ තමයි එතකොට අපේ හතරවන ප්‍රශ්නේ ඒ කොටසට ආන්සර් එක. එතකොට තර ලකුණු හතරක් ඇවිල්ලා හතරක් තියෙනවා. ඊළඟට කියනවා රෙකමන්ඩ් එකක් දෙන්නලු. දැන් මෙතන මේ කට්ටිය දැන් අපිට දැන් මේ 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 කට්ටිය පිටින් ගන්නව නම් ඒක 7275යි විටමින් B එක ගන්න 4720යි විටමින් C රුපියල් 2යි. මේ ආකාරයට යනවා කියනවා. ඊළඟට එහෙනම් අපි බලමු මෙතනදී මෙතන මම ලියලා තියෙනවා ටෝටල් ප්‍රොෆිට් ඇස්ටෝන් මේ ෆාමසිකල් එකේ 44000 කියනවා ටෝටල් ප්‍රොෆිට් එක. හරි ඊළඟට අපි බලමු මේ එකින් එක දැන් අපි සංසන්දනය කරගන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන මේ ඩ්‍රග්ස් ටික අරගෙන ඒ ඩ්‍රග්ස් වලට අදාළව ටෝටල් වේරියබල් කොස්ට් එක ගණනය කිරීමක් කරන්න ඕනේ. එතකොට වේරියබල් කොස්ට් එක කියලා කියන්නේ ඩිරෙක්ට් මැටීරියල්, ඩිරෙක්ට් ලේබර්, ඩිරෙක්ට් එක්ස්පෙන්සස් කියලා අපිට මෙතන දීලා තියෙන වේරියබල් කොස්ට් තුනක්. ඒ කොස්ට් තුනේ එකතුව ගන්නවා. ඒකට කියනවා මාර්ජිනල් කොස්ට් එක කියලා කියනවා. එතකොට මේ ගරන් තියෙන ටෝටල් වේරියබල් කොස්ට් එක කියලා ගරන් තියෙන්නේ ඩිරෙක්ට් මැටීරියල්, ඩිරෙක්ට් ලේබර්, ඩිරෙක්ට් එක්ස්පෙන්සස් මේ ටිකේ එකතුව තමයි මේ අරගෙන තියෙන්නේ. එතකොට අරන් ඇවිල්ලා තිනවා 2780යි 3740යි 1740යි. ද ඉම්පෝර්ටන්ට් ප්‍රයිස් එක තියෙන එතකොට දැන් මෙතනදී බලන්න දැන් සාමාන්‍යයෙන් එතකොට ගන්නේ අපි වේරියබල් කොස්ට් එක විතරයි. මොකද ෆික්ස් කොස්ට් එක කියන එක පිටින් ගත්තත් කොහොම ගත්තත් එතකොට ෆික්ස් කොස්ට් එකක් අපි අනිවාර්යයෙන්ම ඒක කොහොම කරත් එකයි. එතකොට මේ වෙනස් වෙන්නේ මේ වේරියබල් මාර්ජිනල් කොස්ට් එක විතරයි. එහෙනම් ඉම්පෝර්ට් කරන ප්‍රයිස් එක තියෙනවා 2775 විටමින් A. විටමින් B එක පිටින් ගත්තොත් 4770 රුපියල් 4720ක්. විටමින් C එක පිටින් ගත්තොත් රුපියල් 2ක්. එහෙනම් අපි මෙතන මේ කොස්ට් එක ඉංග්‍රීසියෝ සේවින් එකක් වෙලා තියෙනවා. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ මාර්ජින් කොස්ට් එක 2780ක් වෙනවා. එහෙනම් අපි ඒක පිටින් ගත්තොත් 2775. දැන් අපි මෙතන සේවින් එකක් වෙලා තියෙනවා 0.7 0.5. හැබැයි විටමින් B එක අපේ නිෂ්පාදනය කරොත් 3740ක් වෙනවා, පිටින් ගත්තොත් 4720ක්. එහෙනම් කොස්ට් එක වැඩි වෙනවා. මේ කියන්නේ පිටින් ගත්තොත් කොස්ට් එක වැඩි වීමක් වෙනවා 0.80ක්. විටමින් C එක බලන්න. විටමින් C එකේදී අපේ කොස්ට් එක වෙනවා 1740ක්. හැබැයි මේක පිටින් කරනවා නම් රුපියල් 2ක් වෙනවා. එහෙනම් එතනත් කොස්ට් එක ඉන්ක්‍රීස් වෙලා තිනවා 0.60ක්. මේ ආකාරයට එතකොට අපිට මේකේ අපිට රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන්. මේ කම්පැනි එකෙන් ප්‍රොඩියුස් කරනවා විටමින් B සහ C. හැබැයි විටමින් A කියන එක පර්චස් කරනවා අවුට්සයිඩර්ස් ලගේ. එතකොට ඇයි හේතුව දැන් මේක විටමින් B සහ C අපට අඩුවෙන් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි විටමින් A අපට වැඩිපුර වැඩි අගයක් යන නිසා අපි ඒක අපි පර්චස් කරනවා අවුට්සයිඩර්ස් ලගේ. මේක තමයි එතකොට මේ විදිහට මේ ආන්සර් එක ගන්න කලින් මේ විදිහට සංසන්දනය කිරීමක් කරන්න වෙනවා. එතකොට එතනත් ලකුණු හතරක් දෙනවා, හතරක්. හරි අපි බලමු එහෙනම් C කොටසෙන් මොකද්ද කියන්නේ කියලා. C කොටසෙන් කියනවා මේ රෙකමන්ඩේෂන් එක දෙන B එකට අනුව ඒකෙන් මේ ආප් එකෙන් ඒකෙන් පසුව ප්‍රොෆිට් එකට වෙන බලපෑම් ප්‍රොෆිට් එක කීයද කියලා තමයි අහන්නේ. එතකොට ඒක හොයන්න අපි දැන් මෙතන දැන් එතකොට ප්‍රොෆිට් ඉංග්‍රීසියක්. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ ප්‍රොෆිට් එක ඉංග්‍රීසියෙන්. දැන් අපි මෙතන සේවින් එකක් කරන 0.05ක්. ඒ සේවින් එක නිසා අපේ ලාභය කියන එක වැඩි වෙනවා 0.05කින් වැඩි වෙනවා. එතකොට ඒ වගේ අපි
විටමින් ඒ නිෂ්පාදනය කර නිෂ්පාදන ප්‍රොඩක්ෂන් යුනිට් එක දෙනවා 20000ක් ඒ නිසා 0.05 ගුණක දීම 20000 ප්‍රොෆිට් ඉන්ක්‍රීස් එකක් වෙනවා 1000ක එතකොට 1000ක ඉන්ක්‍රීසියක් වෙනවා කලින් අපේ කම්පැනි ප්‍රොෆිට් එක තිබ්බා 48000ක් එතකොට 48000යි මේ බලපෑම නිසා ටෝටල් ප්‍රොෆිට් එක අපේ 49000ක් වෙනවා එතකොට 1000කින් වැඩි වුණා 49000ක් වෙනවා අපි මේක බලමු අපි දැන් ඔයාලට තවත් පැහැදිලි කරන්න මම මෙහෙම කරන්නම් දැන් මෙතන හරි එතකොට මෙතන එන්න ඕන සමානයි 20 ඍණ 20000 ඍණ 20000 ගුණ කරනවා 2775 2775 දැන් බලන්න ඔයාලගේ මෙතන टोटल प्रॉफिट कंपनी प्रॉफिट हतलिस नम दाह विला अरे इतकोट मेक तम मम इतने हदल पे आट हतलिस नम दाह इतकोट इतने लकन लकन देखाई इतने तीन तीर को मतहरी अभी बलम इलाकोट मेतन लकन संपूर्ण लकन अपट गण पुलवा අතරයි හතරයි අටයි නවයයි දහයක් ලකුණු දහයක් ගන්න හතරවන ප්‍රශ්නේ දෙවැනි කොටසෙන් කියන්නේ කලම්බෝ PLC එක ප්‍රොඩක්ට් හදනෝල් PQR කියලා ඒක සෙලින් ප්‍රයිස් තියෙනවා ඩිරෙක්ට් මැටීරියල් ඩිරෙක්ට් ලේබර් වේරියබල් ෆික්ස්ඩ් ඕවර්හෙඩ් කොස්ට් එක ඊට පස්සේ මැෂින් ටයිම් එක යන ටයිම් ප්‍රමාණය තියෙනවා මැෂින් ටයිම් ඊළඟට තියෙනවා ඩිමාන්ඩ් මැක්සිමම් ඩිමාන්ඩ් ෆෝ යුනිට් ඒ ටික දීලා තියෙනවා මෙතන අපිට කියනවා එයාලගේ available machine time එක ඇය 5000යි කියනවා ඒ වගේම labor සඳහා පැය 10000යි කියලා කියනවා available ප්‍රමාණය එතකොට අපි හොයන්න ඕන මෙතනින් මේ දෙකෙන් limited factor එක හොයාගන්න වෙනවා limited factor එක හොයාගෙන මෙතන අපෙන් අහලා තියෙන්නේ එතන ඔප්ටිමල් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක තමයි හොයන්න ඕන. එතකොට ඒක හොයන්න ඕන. ඒක හොයන්න ස්ටෙප් කීපයක් තියෙනවා. දැන් අපි කලින්ම දැන් මෙතන ලිමිටඩ් ෆැක්ටර්ස් දීලා තියෙනවා දෙකක්. එකක් තමයි මැෂින් අවර්ස් අනිත් එක තමයි ලේබර් අවර්ස්. එතකොට මේ දෙකෙන් මොකද්ද බලන්න ඕන? ලිමිටඩ් ෆැක්ටර් එක මේකේ. මේ කලම්බු PA ප්‍රයිවට් ලිමිටඩ් එකේ. එතකොට ඒක හොයාගෙන ඒකට අදාළව ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක තමයි හදන්න තියෙන්නේ මේ ගානේ. හරි අපි බලමු මේකත් කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි බලමු දැන් මෙතන දීලා තිනවා available machine hours තියෙන්නේ ප්‍රය 5000යි කියලා කියනවා. එහෙනම් අපි බලමු මේක ඒකද අපේ limited factor එක කියලා. එහෙනම් මුලින්ම production मुलिम में तो कुछ अभी गाना प्रोडक्शन में दिया था मेतन थी ना PQR के ला मेतन अपड़ दीला थी ना वा बलाना मेतन दीला थी ना मशीन टाइम पर यूनिट टेक का टा मिनट सोलिंग थी ने है ना दहायाई पहाई विस्साई मशीन टाइम मिनट सोलिंग थी ना तो दहायाई पहाई विस्साई के ला इतना मेतन मैक्सिमम डिमांड एक दिन वा पी वल हदाई क्यू वाल पंदाई आर वाल दहाई एक इलाम तीन इला टोटल प्रमाण होना मे दहाय गुणगिरी हत हदाह पहा गुणगिरी पंदाह विश गुणगिरी दहदा इतकोट मेतन एनवा पे टोटल प्रमाण एनवा टोटल अगेनवा दिलक्ष अणु पंदाह हब अवेलेबल मशीन टाइम प्रमाण तीन පන්දාහයි මේ 5000 තියෙන පැය වලින් දැන් මෙතන අපි හදාගත්තේ මිනිත්තු වලින් එහෙනම් මේක තියෙන පැය වලින් අපි ඒකත් පැය කරන්න 5000 ගුණ කරනවා 60න් 5000 ගුණ කිරීම 60 මිනිත්තු වලට හරව ගන්න ඕන නිසා එතන එතකොට අපේ එනවා අපේ ඒ කියන්නේ එතකොට මේ අවේලබල් 5000 මිනි පැය 5000 කියන එක මම මිනිත්තු වල හදපුවාම මිනිත්තු 103යි මිනිත්තු 103යි එහෙනම් මෙතනදී තියෙන්නේ දැන් අපේ available machine ප්‍රමාණය
ලක්ෂ 3යි ඒ වුණාට අපිට යන්නේ 295යි එහෙනම් අපේ මෙතන අතිරික්තයක් තියෙනවා 5000ක එහෙනම් මේක ඇවිල්ලා අපේ limited factor එක නෙමෙයි අපි ඊළඟට බලමු ඊළඟට අපිට දීලා තියෙනවා limited factor එකක් විදිහට හොයන්න ලේබවස් තියෙනවා 10000ක් අපි ඒකෙත් ගන්නවා PQRS විදිහට production tick ගත්තා labor hours මෙතන කෙලින්ම දීලා තියෙනවා direct labor මෙතන තියෙන direct labor cost per unit පැයකට 120ක් ගෙවනවලු එහෙනම් මෙතන PL 40යි නං අපි එතන කරලා තියෙන්නේ 40 බෙදීම 120 40 බෙදීම 120 20 20 කියන්නේ පැය 0.33ක් මෙතන Q වල ගන්න Q වල නම් එතකොට 120 බෙදීම 30 सॉरी 30 බෙදීම 30 30 බෙදීම 120 ඒ කියන්නේ 30ක් මෙතන ගිහිල්ලා තියෙනවා රුපියල් 30ක් ගිහිල්ලා තියෙනවා එනම් පැයකට 120ක් ගෙවනවා නම් පැය 0.25ක් Q වල ගන්න නම් 80 බෙදීම 120 දැන් මම මේ හදලා තියෙන්නේ පැය වලින් මිනිත්තු වලට හරවගෙන නැහැ ඊළඟට අපි මැක්සිමම් ඩිමාන්ඩ් එක දීලා තියෙනවා කලින් වගේම 7000යි 5000යි 10000යි ඒකත් ගුණ කරලා එනවා එතකොට ලේබර් අවර්ස් වල මැක්සිමම් ඩිමාන්ඩ් එක ගුණ කරාම එනවා 2333යි 1250යි 6667යි මේ විදිහට ගත්තම අපේ මෙතන ටෝටල් එක එනවා 10250ක් හැබැයි අපේ අවේලබල් ලේබර් අවර්ස් දීලා තියෙන මෙතන අවර්ස් වලින්ම දීලා තියෙන අපි හැදුවෙත් අවර්ස් වලින්ම නිසා අවර්ස් 10000යි එහෙනම් 10000යි අපට ගිහින් තියෙනවා හැබැයි 10250. එහෙනම් මෙතන අපේ ඌනතාවයක් තියෙනවා ඩිපොසිට් එකක් තියෙනවා 250ක. ඒක එහෙනම් මේක තමයි අපේ limited factor එක. අපි මුලින්ම එතකොට පළවෙනි ස්ටෙප් එකෙන් කරන්න ඕනේ limited factor එක මොකද්ද කියන එක හොයා ගන්න ඕනේ. දැන් මෙතන දීලා තියෙනවා limited available limited machine සහ labor labor hours දෙකම දීලා තිනු. දැන් මේ දෙකෙන් අපි මුලින්ම දැන් හොයාගත්ත limited factor එක machine hours ද නැත්නම් labor hours ද කියන. දැන් මේ කරනවා labor hours. හරි. ඒ තුනේ පළවෙනි ස්ටෙප් එක. මේකෙන් පස්සේ ඊළඟට අපි කරන්න ඕන limited factor analysis එකක් කරන්න ඕන. හරි. මේකේ යන විදිහ රටාවක් තියෙනවා. දැන් මෙතන ඉස්සෙල්ලාම limited factor analysis එක දෙවෙනි ස්ටෙප් එක. එහෙනම් limited factor analysis එක හදන්නේ PQR selling price එක කලින් දීලා තිනවා බලන්න paper එකේ තියෙනවා 150 145 280 මේකෙන් අඩු කරන variable cost එක variable cost එක direct material direct labor variable production cost එක මේ ටිකේ මේ එතකොට 150න් මේ ටික අඩු කරාම එනවා contribution එක විදියට මේ හැම එකම contribution එක තමයි හොයා ගන්න ඕන 150න් මේ ටික අඩු කරාම 40ක් එනවා 145න් මේ ටික අඩු කරාම 60ක් එනවා එතකොට මේකේ 280න් මේ ටික අඩු කරාම 60ක් එනවා එතකොට labor time per unit අපි මෙතන බලා මෙතන හදාගත්ත labor මේ labor time එක unit එකට යන labor time එක p වලට පැය 0.33ක් q වලට 0.25ක් r වලට 0.67ක් ඊළඟට අපි contribution per unit එක කරනවා. දැන් මේ contribution එක හදාගත්තා. හැබැයි contribution per unit එක එක නම් ප්‍රමාණය හොයන්න මේ contribution එක බෙදනවා labor time per unit වලින්. ඒ බෙදපුවාම එනවා 120යි 240යි 90යි. ඊළඟට අපි කරන්න ඕනේ මේ ටික අපි rank කරන්න ඕන. rank කරන්නේ වැඩිම contribution per unit එක contribution per unit තියෙන එක එක අංක එකටත් ඊළඟට දෙක ඒ තුන ඒ ආකාරයට හදා ගන්න. එහෙනම් මේකේ Q වල තමයි contribution එක වැඩි යගයක් තියෙන්නේ 240යි ඒක එක. ඊළඟට P වල 120යි ඒක දෙක R 3. එකොට මුලින්ම අපි limited factor එක හොයාගත්තා. ඒ පළවෙනි step එක. දෙවෙනි step එකේදී අපි කරන්නේ limited factor analysis එක හදා ගන්න එක. ඊට පස්සේ අපි බලනවා මේ optimal production plan එක තමයි ඊළඟට අපි ऑप्टिमल प्रोडक्शन प्लान ने खादाने बलान
ප්‍රඩක්ෂන් එක ගන්නවා අපි එක දෙක තුන ගත්ත පිළිවෙලට. ඒ කියන්නේ එහෙනම් එකට එන්නේ මොකද්ද? Q එක. එහෙනම් Q ගත්ත ඉස්සෙල්ලාම ඊළඟට P තුන් වෙනුවට R. එතකොට ඔප්ටිමල් ක්වොන්ටිටි එක තමයි දැන් අපි හදන්න යන්නේ. දැන් මෙතන මේ හදා ගන්න අපට අවර්ස් 10000යි තියෙන්නේ. 10000ට අදාළව ඔප්ටිමල් ක්වොන්ටිටි එක තමයි හදාගන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. Q වල ऑप्टिमल क्वांटिटी के दिब्बा क्यू वाला बालाने में तने मूली में ऐसी गाने में तीन क्यू वाला टा दावा लब डिमांड के दिए ना पंदा हक है ना ये पंदा हा प्रश्न एक ने ऑप्टिमल पंदा हम गाता लेबर टाइम पर यूनिट के गुणकरा में ना वा एक एन बिंदु समय देखा ही पाए एक एन गुणकरा में ना वा टोटल लेब लेब आवे හරි ප්‍රශ්නයක් නැහැ. දැන් ඊළඟට අපි ගන්නවා ඒ කියන්නේ Q වලින් අපට 5000ම නිෂ්පාදනය කරන්න ඒකක 5000ක් නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවා. P වලින් තිබ්බ 7000ක් අපිට මෙතන තියෙනවා 7000 P වලින් නිෂ්පාදනය අවුරුද්දේ නිෂ්පාදනය ඉල්ලුම. එතකොට ඒ ඉල්ලුමත් අපිට ගන්න පුළුවන් 7000ම ගත්තා ඒකේ labor time per unit 0.33 3 ඒකෙන් ගුණ කරාම එනවා 2333ක්. හරි ඊළඟට අපි R වලින් තියෙනවා ඉල්ලනවා 10000ක්. හැබැයි limited factor එක තියෙන්නේ පැය 10000යි. දැන් මෙතන ඉල්ලන්නේ අපේ මේ කියන්නේ unit 10000ක් තමයි හදන්න ඕන. 10000ක් හදන්න පුළුවන්ද බැරිද කියලා හොයන්න ඕනේ. මොකද දැන් අපිට මෙතන තව ඉතුරු වෙලා තියෙන ලේබව සම්පූර්ණ ලේබව ප්‍රමාණය 10000යි. ඒ 10000න් මේකට 2250ක් ගියා. P වල 2333ක් ගියා. තව අපේ ඉතුරු වෙලා තියෙන එතකොට මේ 10000 මේ දෙක අඩු කරම 6417යි. එතකොට මේ ලේබ පැය 6417න් අපිට මේ ඒකක 10000ම හදන්න බෑ. එහෙනම් අපි කරන්නේ මේ 6417 ඒ කියන්නේ සමානයි 6417 බෙදනවා අපිට මේ එක ඒකකයක් හදන්න ටයිම් යනවා. එතකොට R වල ලේබර් ටයිම් පර් යුනිට් එකකට යනවා 0.67යි. එහෙනම් 0.67න් බෙදපුවාම තමයි මේ 6995 කියන උත්තරේ ආවේ. එහෙනම් අපේ ඔප්ටිමල් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක තමයි මේක डिलीट करना. इतकोट ऑप्टिमल प्रोडक्शन प्लान एकदम आए प्रोडक्शन प्लान एकदम तमाय मेतन पी PQR අපේ හදන ප්‍රොඩක්ෂන් ටික. එතකොට ඒකේ P වලින් 7000ක් හදන්න පුළුවන්, 7000ම හදන්න පුළුවන්. Q වලින් 5000යි. හැබැයි R වලින් හදන්න පුළුවන් 9625යි. ත්‍රිවිධ ලේබ ප්‍රමාණයත් එක්ක අපට හදන්න පුළුවන් වෙන්නේ 9625යි. කලින් තිබ්බ 10000ක්. හැබැයි 10000ම බෑ. ලිමිටඩ් ෆැක්ටර් එක ලේබවස් 10000ක් තියෙන නිසා අපිට හදන්න පුළුවන්නේ ඒකෙන් 9625යි. එතකොට මේක තමයි අවසානයේදී උත්තරේ වෙන්නේ. එතකොට මේකට ලකුණු ගානේ ලකුණු 6ක් දීලා තියෙනවා. 6ක් දීලා තියෙනවා. ඊට පස්සේ expected අපේක්ෂිත contribution for අවුරුද්දට අපේක්ෂිත contribution එක හොයන්න කියලා තියෙනවා B කොටසේ. ඒක හදන්නේ एक हदनेट प्रोडक्शन टिक दीनवा क्यू पी आर मम्मी पीली यांकर पीली बनाती क्यू पी आर हे ऑप्टिमल क्वांटिटी के दिन पंदा हाई हद्दा हाई हाई दास नमदास हाई से विपहाय मेके कंट्रिब्यूशन बलान बलान कंट्रिब्यूशन पर कंट्रिब्यूशन मे तीन कंट्रिब्यूशन मेतन होगा तेने पी क्यू आर वर्ल्ट कंट्रिब्यूशन हतलिया हेटाई हेटाई तो क्यू वाला
හැටයි පීවල හතලියයි ආර්වල හැටයි. තුකට කන්ඩිවිෂන් එක ගත්ත එක්ස්පෙක්ට අපේක්ෂිත කන්ඩිවිෂන් එක හොයන්න නම් මේ තියෙන ඒකගේ කන්ට්‍රිබියෂන් එක වැඩි කරනවා ඒකක ප්‍රමාණය. ඒක ප්‍රමාණය එතකොට Q වල 5000යි 3,03,000යි 7000 ගුණ කිරීම 42,80,000යි 9,625 ගුණ කිරීම 60 577,500යි. ඒක ටෝටල් එක එනවා 11,57,500ක්. ටෝටල් එක එනවා 11,57,500ක්. හරි. එතකොට මේ විදිහට තමයි එතන ලකුණු දෙකයි. එතකොට මේ සම්පූර්ණ 2020 හතරවන ප්‍රශ්නේ ලකුණු 20න් අපි දෙකක මේ එක්ස්ප්ලেইন කරන්න තිබ්බ D කොටස විතරයි කරේ නැත්තේ. මෙතන D කොටස විතරයි කරේ නැත්තේ. අනිත් ටික ඔක්කොම කරා. එතන ඉතුරු ලකුණු 18ක් අපි මෙතනදී මේ পেපර් එකේ ගත්තා. කරන විදිය මේ ගණන් වලින් ගන්න කොහොමද කියන එක මම මෙතන සාකච්ඡා කරා. හරි ඒ කොටසත් ඉවරයි. එහෙනම් මම මේ වර්කින් එක දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තිබොත් කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්.